මේ භාවනාවේ යෙදෙනකොට ණය ගනුදෙනු වලින් මිදී නිදහස් වීමත් සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස කියන කොටසත් සං දිට්ඨිකෝ කියන අවස්ථාවත් කෙටියෙන් පහදා දෙන ලෙස වාසෙන් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. මේ සතියම විග්‍රහ කරන්න වෙන්නේ ඔය ප්‍රශ්න තුනට උත්තර තමයි. මේ සතියම විග්‍රහ කරන්නේ මේ මහත්ය භාවනා වැඩසටහනට ඉන්නේ කෙනෙක්ද? එහෙමනම් සතියම අද ඉනම්ම මේ සතියම කියන දේවල් ඔය කරුණුමයි කරන්නේ. එකක් විතරක් මං දැන් කියන්නම්. මොකද්ද මේ සක්කාය කියන්නේ? මේක හොඳට තේරුම් ගන්න ඕන ඔබ සියලු දෙනා. සක්කාය සක්කාය හැටියට තේරුම් ගන්න ඕන. සක්කාය සමුදය වෙනවා. කොහොමද සක්කාය සමුදය වෙන්නේ? සක්කාය සමුදය වෙන්න එනවා නම් සක්කාය සමුදය නිරෝධ කරන්න පුළුවන්. සමුදයයි නිරෝධ කළ හැක්කේ. සක්කාය සමුදය නිරෝධ කළේ නැත්නම් සක්කාය සමුදය නිසා සක්කාය දිට්ඨියට පත් වෙනවා. එතකොට සක්කාය කියන්නේ එකක්, සක්කාය සමුදය කියන්නේ තවත් එකක්, සක්කාය සමුදය නිරෝධය කියන්නේ තවත් එකක්, සක්කාය දිට්ඨි කියන්නේ තවත් එකක්, සක්කාය නිරෝධගාමිනී පටිපදාව කියන්නේ තවත් එකක්. මේ හතරම පැහැදිලිව පිරිසිදුව චූල වේදල්ල කියන සූත්‍රයේ මජ්ඣිම නිකායේ තියෙන මේවා එකින් එක එකින් එක අරගෙන වචනයක් වචනයක් පාසා විග්‍රහ කරලා තියෙනවා. එතකොට සක්කාය විග්‍රහ කරලා තියෙන්නේ පංචස්කන්ධ උපාදානය හැටියට. සක්කාය කියන්නේ පංචස්කන්ධ උපාදාන. රූප උපාදානය රූපස්කන්ධ උපාදානය, වේදනා උපාදානය වේදනා කන්ධ උපාදානය, කන්ද ගොඩක්. දැන් මේ පංචස්කන්ධය කිව්වහම අපි ගම්මු එක කන්දක්, කන්ද කියන්නේ ගොඩක්. රූපස්කන්ධ උපාදානය. මේ රූපස්කන්ධ උපාදානය කියන එක අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප, දුර රූප, ළඟ රූප, සියුම් රූප, ඝන රූප, ආජ්ජාතික රූප, බාහිර රූප, හීන රූප, ප්‍රණීත රූප. 11 ආකාර වූ රූපයක් ඔබට දැන් මේ ඉඳගෙන ඔය ඉන්න මොහොතේ, මේ මොහොතේ ඔය 11න් එකක් ඔබට රූපස්කන්ධ උපාදානයක් හැටියට එන්න පුළුවන්. ආවත් ඔබ සක්කාය සමුදයගාමිනී තත්ත්වයට පත් වෙනවා. ඉතින් ඒක නිසා ඒ ඔබ ඒ අතීත රූපයක් හෝ වර්තමාන රූපයක් හෝ දුර රූපයක් ළඟ රූපයක් සියුම් රූප ඔබ දැන් මෙතන ඉන්නේ, ඔබේ ගෙදර දෙයක් දැන් ඔබට සිහිපත් වෙනවා. ඔබ ඒක රූපයක්. මේ රූප කිව්වහම සිංහල භාෂාවේ කියන රූප කියන වචනේ නෙමේ, මාගදී භාෂාවේ රූප කිව්වේ. මේ රූප කියන්නේ ඇහෙන් දකින රූපත් රූප, කනෙන් අහන ශබ්ද රූපත් රූප, නාසයට එන ගඳ සුවඳත් රූප, දිවට එන රසත් රූප, කයට එන පහස පොට්ටබ්බත් රූප, මනසට එන ධම්මත් රූප. එතකොට මේ රූප නැවත ප්‍රිය මනාප මිහිරි මధుර දුක් සෝමනස්ස සහගත වූ රූප වෙන්න පුළුවන්. දුක්ඛ දෝමනස්ස සහගත අප්‍රිය අමනාප අමිහිරි රූප වෙන්න පුළුවන්, ඒවත් රූප. අදුක්කම අසුක රූප වෙන්න පුළුවන්, ඒවත් රූප. එතකොට මේ රූප කිව්වහම මේ මාගදී භාෂාවේ රූප කියන වචනේ මේ සිංහල භාෂාවේ පින්තූර රූප නෙමෙයි. මේ රූපස්කන්ධය කිව්වහම ඔබ උපාදානය කරගන්නේ පංචස්කන්ධයෙන් පළවෙනි කොටස තමයි රූප උපාදානස්කන්ධය. ඒ වගේම ඔය වේදනා ස්කන්ධයත් ඔය වගේම විග්‍රහයක් තියෙනවා. සංඥා ස්කන්ධයත් සංකාර ස්කන්ධයත් විඥාන ස්කන්ධයත් ඔය සියලු දේ ඔය වගේ විග්‍රහ කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක සක්කාය කියන්නේ මේ යම් උපාදානයක් තියෙනවා. එතකොට දැන් රූපස්කන්ධය එහෙම සක්කාය නෙමෙයි. වේදනා ස්කන්ධයත් සක්කාය නෙමෙයි. සංඥාස්කන්ධයත් සක්කාය නෙමෙයි. ඒවා
ඒ රූප වේදනා සංඥා සංකාර කියන ඒවා ජීවත් වෙන්න පරිසරයට උපකාර වෙනවා අපිට. උපාදානයයි පැවැත්මට උපකාර වෙනවා. නිවනට බාධා වෙනවා. මේ උපාදානයෙන් මිදෙන්නයි බුදුහාමුදුරුවෝ අවුරුදු 45 තුල මිනිස්සුන්ට දෙවියන්ට මේ ධර්මයේ දේශනා කළේ මේ උපාදානයෙන් මිදෙන්න. එතකොට මේ උපාදානය තමයි අර ඒ උපාදානය ඒක යහපත් ඒක හොඳයි ඒක සාරයි වටිනවා සංසාරයි කියලා තීරණය කළොත් ඔබ සක්කාය දිට්ඨියට ඔබ තුල සක්කාය දිට්ඨිය පිහිටියා. ඒක නිස්සාරයි අසාරයි ඒක අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං ඒකෙ මිදී නිදහස් වෙන්න ඕන කියලා ඔබ තීරණය කළොත් ඔබ සක්කාය දිට්ඨියෙන් මිදුණා. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ සක්කාය සමුදය සක්කාය නිරෝධය සක්කාය නිරෝධ ගාමිනී මාර්ගය කියන්නේ නැවත චතුරාර්ය සත්‍ය අවබෝධ කරගමයි සමුදය නිරෝධයමයි. එහෙම වුණොත් ඔබට පුළුවන් වෙනවා සද්දස්ස කුල බුද්දස්ස තත්වයට පත් වෙන්න. බුද්ධ ශක්තියට අනුගත වුණොත් ඉන් පසුව ඔබට පුළුවන් සෝතාපන්න ආදී වූ මගඵලවලට පත් වෙන්න. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුනෙන්ම ඔබ මිදී නිදහස් වෙනවා. ඉතින් ඒක නිසා මේ සක්කාය දිට්ඨියෙන් මිදී නිදහස් වූ පුද්ගලයා සෝතාපන්න ඵලයට පත් වෙනවා කියන එක හරි. නමුත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුනෙන් මිදී නිදහස් වූ පුද්ගලයෙක් සෝතාපන්න වෙනවා කියන එක වැරදි. සෝතාපන්න ඵලයට පත්වීමත් සමගයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස පහීන වෙන්නේ ප්‍රහාණය වෙන්නේ. මේක ධර්මතාවයක්. අද බුද්ධාගමේ මේවා ඔක්කොම කන පිට ගහලා අනිත් පැත්ත කියන්නේ. අද කියන්නේ මේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනක් තියෙනවා. මේකෙන් මිදී නිදහස් වුණු පුද්ගලයා තමයි සෝතාපන්න වෙන්නේ. නමුත් බුද්ධ දේශනාවේ තියෙන්නේ දැන් ඔබට සබ්බාසව සංවර පරියාය සූත්‍රය මම හෙට උදේට නෙමෙයි අනිද්දා උදේට දේශනා කරනවා. එතකොට තේරෙයි පැහැදිලිව බුද්ධ දේශනාවේ කියලා තියෙන්නේ මේ සංයෝජන තුනෙන් මිදී නිදහස් වෙන්න නම් සම්මාදිට්ඨියටපත් වෙන්න ඕන. සම්මාදිට්ඨියටපත් වූ පුද්ගලයාට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වීමත් සමග අර මෙතෙක් සාරයි කියලා සක්කාය හැටියට දැක්ක දේ ඒකෙන් මිදී නිදහස් වෙනවා. ඒ අනුව ඒ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඉබේම ප්‍රහාණය වෙනවා. කරන්න දෙයක් නැහැයි වෙනවා. ඒක සිදු වෙන දෙයක්. පහියන්ති කියලා තියෙන්නේ. වචන තියෙන පහියන්ති ප්‍රහාණය වෙනවා. නැතුව බලෙන් ප්‍රහාණය කරන්න බෑ. ඒක නිසා මේවා හුඟක් දුරට අර සිංහලට පරිවර්තනය කරනකොට ත්‍රිපිටකය පරිවර්තනය කළා තියෙන්නේ ඒගොල්ලෝ මේ ධර්මයක් දැකලා නැහැ. ඔය මොනවා හරි වචන ටිකක් දාලා පරිවර්තනය කළා තියෙනවා. ධර්මය අධර්මය කළා විනය අභිනය කළා ආචින්න අනාචින්න කළා බුද්ධ භාෂිතේ ලපිතේ අලපිතේ ආභාෂිතේ කළා විකෘති කළා වෙනස් කළා තමන්ගෙත් නිවන වහගෙන අනුන්ගෙත් නිවන වහගෙන ඔය ත්‍රිපිටකේ සිංහලට පරිවර්තනය කරපු බක පණ්ඩිතයෝ එකයි කළා තියෙන්නේ.